මං මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද වීඩියෝ එකකට සිංහල ලිරික්ස් දාගන්නේ කියලා. සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා ටෙක් එස් ගීක් වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරගන්න. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එක ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. පහල කමෙන්ට් කරන තැන උඩම කමෙන්ට් එකේ ඇප් එකක් ඇති ඉන්ෂොට් කියලා. අන්නේ ඇප් එක ඔයා ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටල් ලාම ඉන්ස්ටෝල් කරගන්න. එහෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද මේ විදියට ලිරික්ස් දාගන්නේ කියලා. ඔයාලා මේ වීඩියෝ එක හදන්න කලින් බලන්න පහල කමෙන්ට් බොක්ස් එකේ දාලා ඇති උඩම ලින්ක් එකක්. ඒ කියන්නේ උඩම කමෙන්ට් එකේ ලින්ක් එකක් ඇති. ඔයාලා අන්නේ ලින්ක් එකෙන් ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මේ ඉන්ෂොට් කියන ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලා ප්ලේ ස්ටෝර් එකෙන් මේ ඉන්ෂොට් කියන ඇප් එක ගත්තොත් ඔයා හදන වීඩියෝ එකේ ඒකේ වෝටර් මාක් එක තියෙනවා. අන්නේ හින්දා ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ උඩම කමෙන්ට් එකෙන් ගිහිල්ලා මේ විදිහට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ කෙලින්ම යන්නේ මගේ Facebook page එකට. page එකට ගියාට පස්සේ එතන ඇති InShot කියලා ඇප් එක. අන්නේ ලින්ක් එක ක්ලික් කරන්න. ඒ ලින්ක් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාව යනවා කෙලින්ම ඉන්ටර්නෙට් එකට. එතනින් ගියාම ඔයාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්. දැන් මම මෙන්න මේ විදිහට මේ InShot කියන ඇප් එක ඕපන් කරගන්නවා. ඔයාත් මේක මේ විදිහට ඕපන් කරගන්න. එහෙම ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනින් ඔයා මේ වීඩියෝ කියනකොට එකපාරක් දෙන්න. මෙන්න මේක උඩ. මම මෙන්න මේ වීඩියෝ කියනකොට එකපාරක් ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් එනවා මෙන්න මේ වගේ new කියලා එකක් මෙන්න මේ විදිහට. අන්න ඒක උඩ එකපාරක් දෙනවා. මම මෙන්න මේ විදිහට ඒක උඩ එකපාරක් ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ විදිහට වීඩියෝස් ටික තමයි මෙතනින් එන්නේ. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ෆොටෝ කියලා එකක් තියෙනවා. මෙන්න මේ ෆොටෝ කියන එකනොත් ඔයාට පුළුවන් මේ විදිහට වීඩියෝ එකක් හදාගන්න. මෙතන මේ ඕල් කියන එකේ මේ වීඩියෝ ෆොටෝ කියන දෙකම තියෙනවා. මෙහෙමයි. ඔයාට වීඩියෝ ක්ලිප් එකකට මේ විදිහට ලිරික්ස් දාගන්න ඕන නම් ඔයා මෙතනින් වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාට ඕනි මෙතනින් ෆොටෝ එකකට සින්දුවක් දාලා ලිරික්ස් දාගන්න නම් ඔයාට පුළුවන් මෙතනින් ෆොටෝ එකක් දෙන්න. ෆොටෝ එකක් දෙන්න මෙන්න මෙහෙමයි. මෙතන තියෙන මෙන්න මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරගන්න. මෙන්න මේක උඩ. ඒක ටච් කරගෙන ඔයාට ඕනි ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් දාලා වීඩියෝ එකක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ විදිහට වීඩියෝ එකක් හදාගෙන ඉවර වෙලා මේ විදිහට ඔයාලා ලිරික්ස් ඇඩ් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් එහෙම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙන්න මේ වගේ අයිකන් එක. මගේ හරි ලකුණ. අන්න ඒක දෙන්න. ඒක දීලා ඔයා කරන්න ඕනේ ඔයාට කැමති සයිස් එකකින් මේක හදාගන්න. මං ඒවා මෙතනදී කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාට කරන්න දෙන්නේ මේ ෆොටෝ එක කැමති වෙලාවක් දීලා ඔයා කැමති සින්දුවක් දාගෙන ලිරික්ස් දාගන්න. මං වීඩියෝ එකකුත් මෙතන සිලෙක්ට් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට. වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්නේ ඔයා අර කලින් ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තු විදිහටමයි. මේ වීඩියෝ කෙනෙකුට ගිහිල්ලා ඔයාට කරන්න දෙන්නේ මෙතනින් වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න. මම මෙතනින් මෙන්න මේ වීඩියෝ එක සිලෙක්ට් කරගන්නවා. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන අර කලින් වගේම මෙන්න මේ හරි ලකුණ උඩ එකපාරක් දෙන්න. මම මෙන්න මේ විදිහට ඒක උඩ එකපාරක් ටච් කරගන්නවා. එහෙම ටච් කරගෙන ඔයාට දැන් මේකට ලිරික්ස් දාන්න ඕනි මේ වීඩියෝ එකේම යන වොයිස් එකට. එහෙමත් නැත්නම් මියුසික් එකට නම්. අන්න එහෙමනම් ඔයාලා මේක මියුට් කරන්න ඕනේ නැහැ. මේ විදිහටම ඔයා මේ තියෙන විදිහට හදාගන්න. එහෙම නැතුව ඔයාලා මේකට ෆොටෝ එකක් වීඩියෝ එකක් දාලා සින්දුවක් දාලා, ඒ කියන්නේ ෆොටෝ එකක් නැත්නම් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒ වීඩියෝ එකේ මියුසික් එක නැතුව ඒ මියුසික් එක අයින් කරලා වෙන සින්දුවක් දාගෙන ඔයාලා මේකට ලිරික්ස් දාගන්නවා නම් මෙන්න මේ විදිහට කරන්න. මේ වීඩියෝ එක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගෙන කරන්න ඕනි ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේගේ වොලියුම් කියලා එකක්. මෙන්න මේ වගේ. අන්න ඒක උඩ එකපාරක් දෙන්න. ඒක දීලා දැන් ඔයා කරන්න ඕනි මෙන්න මේ විදිහට මේක බිංදුවටම දාගන්න. ඊට පස්සේ දැන් ඔයා මෙතන තියෙන මේ හරි ලකුණ දෙන්න. මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ දැන් ඔයා මේකට සින්දුවක් ඇඩ් කරගන්න. මම සින්දුවකුත් ඇඩ් කරන විදිය පෙන්නන්න. මෙන්න මේ විදිහට. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙයාගේ මියුසික් කියලා එකක්. අන්න ඒක දෙන්න. ඒක දීලා මේ ට්‍රැක්ස් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දීලා මෙතන තියෙනවා මයි මියුසික් කියලා. අන්න ඒකට එකපාරක් දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන සින්දු වලට තමයි මෙතනින් යන්නේ. ආ මෙතනින් කැමති සින්දුවක් දෙන්න. මම මෙන්න මෙතන තියෙන මෙන්න මේ සින්දුව දෙනවා. ඒක දුන්නාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන යූස් කියලා වැටෙනවා. ඊට පස්සේ තමයි ඔයා මේක සිලෙක්ට් කරගන්න ඕනේ. මෙතනදී
ඔයා සම්පූර්ණ සින්දුවම දාලා හදාගන්නවා නම් මේ විදිහට සම්පූර්ණ සින්දුවම දෙන්න. එහෙම නැතුව ඔයා මේ සම්පූර්ණ සින්දුවම දාන්න නැතුව සින්දුවේ පොඩි කොටසක් විතරක් දානවා නම් ඔයා ඒ සින්දුව පටන් ගන්න තැනට මෙන්න මේ විදිහට වම් පැත්තට ඇදලා ගෙනියන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ ස්ප්ලිට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේක මෙතනින් වෙන් වෙලා තියෙනවා. මෙහෙම වෙන් වුණාට පස්සේ මේ ඉස්සරහා තියෙන කොට එකපාරක් ටච් කරලා මෙතන මේ ඩිලීට් කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දීලා ඔයා මෙන්න මේ විදිහට මේක උඩ ටච් කරගෙන ඉඳලා මෙන්න මේ විදිහට මේක මුලට ඇදගෙන ඉන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ වීඩියෝ එක ඉවර වෙන්න ඕන තැනින් ඔයා මේක ආයි ටච් කරලා මේ ස්ප්ලිට් කියන එක දීලා මේ ඩිලීට් කියන එක දෙන්න. මෙන්න මේ විදිහට. ඔයාලට මෙතනදී සම්පූර්ණ සින්දුවම උනත් හදා ගන්න පුළුවන්. මම මේක ටග් ගාලා කියලා දෙනවා ඔයාලට. එතකොට අයිඩිය එකක් ගන්න පුළුවන් කොහොමද මේ විදිහට හදන්නේ කියලා. මම මෙන්න මේ කොටසට විතරක් ලිරික්ස් දාගන්නේදී ඔයාලට කියලා දෙන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් සම්පූර්ණ සින්දුවකට දාගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් ඔයා දාන සින්දුවකට මෙන්න මේ විදිහට පොඩි කොටසක් අරගෙන ලිරික්ස් දාගන්නේ කොහොමද කියලා. මෙතනින් මේ හරි ලකුණ දෙන්න. මෙන්න මෙහෙම. එහෙම දුන්නට පස්සේ දැන් ඔයා කරන්න ඕනි මෙතන තියෙන මෙන්න මේවාගේ ටෙක්ස්ට් කියලා එකක්. මෙන්න මේ ටෙක්ස්ට් කියන කොට එකපාරක් දෙන්න. ඔයාලා මතක තියාගන්න ඕනි මම මේ වීඩියෝ එකෙන් ෆොන්ට් වෙනස් කරන විදිය කියලා දෙන්නේ නැහැ. මේකේ තියෙන ෆොන්ට් වලින්ම තමයි මේ වීඩියෝ එක මම හදන විදිය කියලා දෙන්නේ. මම ඊළඟට ඔයාලට වීඩියෝ එකක් ගේනවා. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම මෙන්න මේ ෆොන්ට් වෙනස් කරලා මේ ලිරික්ස් දාන විදිය කියලා දෙනවා. අන්නේ වීඩියෝස් බලන්න. මෙතනට ආවට පස්සේ දැන් ඔයා මේ සින්දුවේ මුල් කෑල්ල ටයිප් කරගන්න. ඒ කියන්නේ මේ සින්දුවේ පටන් ගන්න මුල්ම කෑල්ල ටයිප් කරගන්න. මෙන්න මේ විදියට. මම මේක සිංහලෙන් ටයිප් කරගන්නවා. මෙන්න මේ විදියට. මෙහෙම ටයිප් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේවාගේ සිංහලෙන් වැටෙනවා. මේක ඔයා කැමති පොසිෂන් එකකට දෙන්න. මෙන්න මේ විදියට. මෙන්න මේ සයිස් එකට හරි කමක් නැහැ දෙන්න. එහෙම හදාගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේ වගේ එකක් වැටලා තියෙනවා. අන්න ඒක දෙන්න. ඒක දුන්නාම ඔයාට පුළුවන් මේ අකුරු මොන පාටටද හදා ගන්න ඕනේ කියලා මෙන්න මෙහෙම දෙන්න. මම මෙතනින් මෙන්න මේ කළු පාට ටච් කර ගන්නවා. ඊට පස්සේ මෙතන මේ ඔපැසිටි කියන කොට එකපාරක් දෙන්න. ඒක දීලා ඔයාලා මේක මෙන්න මෙතන 100%ක් දාලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ මෙතන ෂැඩෝ කියලා තියෙනවා, බෝඩර් කියලා තියෙනවා, ඒ වගේම ලේබල් කියලා තියෙනවා. ඔයාලා කැමති එකක් මෙතනින් වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නාම ඔයාලට මන් දැන් කියලා දෙන්නම් මේකෙන් මොකද්ද කරන්නේ කියලා. මේකෙන් කරන්නේ මෙන්න මේක. ඔයාලට මෙතනින් මෙන්න මෙහෙම මේ ලිරික්ස් එක සින්දුව යද්දි එන්න ඕනේ කොහොමද කියලා තමයි මෙතනින් දාන්නේ. මෙන්න මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ එකින් එක වෙනස් කරද්දි මෙන්න මේ විදිහට වෙනස් වෙනස් විදිහට තමයි මේවා එන්නේ. මෙන්න මේ විදිහට. මම මේක දෙනවා. ඊට පස්සේ මන් දැන් කියලා දෙන්නම් කොහොමද මේකේ අවුට් එක. ඒ කියන්නේ මේ ලිරික්ස් එක මෙහෙම ඇවිල්ලා කොහොමද මේකේ අවුට් එක දෙන්නේ. ඒ කියන්නේ ලිරික්ස් එක නැති වෙලා යන විදිහට හදන්නේ කොහොමද කියලා. ඔයාට කරන්න තියෙන්නේ මෙතන තියෙන මේකේ අවුට් කියලා එකක් අන්න ඒක දීලා මෙතන මේ අවුට් වෙන්නේ කොහොමද කියලා දෙන්න. මෙන්න මේක මන් දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ අවුට් වෙන එක මේ විදිහට යන්නේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ හරි ලකුණ දෙන්න. එහෙම දුන්නාට පස්සේ මෙතනින් දැන් මේ ලිරික්ස් එක බැලලා තියෙන්නේ. දැන් සින්දුව පටන් ගන්න මෙන්න මේ හරියෙන් කියලා හිතමු. මෙන්න මේ හරියෙන් කියලා හිතමු සින්දුව පටන් ගන්න. එහෙමනම් ඔයා කරන්න ඕනි ඒ සින්දුව පටන් ගන්න තැනට මෙන්න මේක අරගෙන ගෙන මෙන්න මෙහෙම තියාගන්න. මෙන්න මෙතනට සින්දුව පටන් ගන්න තැන මෙන්න මෙහෙම දෙන්න. එහෙම දීලා මේ පැහැසර ඔබේ ආදරේ කියලා මේ ඉවර වෙන තැනට මෙන්න මේක මේ විදිහට ඇදගෙන යන්න. මෙන්න මේ විදිහට. එහෙම ඇදගෙන ගිහිල්ලා දැන් ඔයා කරන්න ඕනේ මෙතන මේ පැහැසර මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගෙන මේක මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් මේ ඊතලෙන් අල්ලලා මේ පැත්තට ඇදගන්න. එතකොට පැහැසර ඔබේ ආදරේ කියලා ඉවර වෙද්දිම ඔයාට බලා ගන්න පුළුවන් මේක නැති වෙලා යනවා. මම දැන් ප්ලේ කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට. මම මේකේ සද්ද දාන්නේ නැත්තේ මොකද මේකට කොපිරයිට් ප්‍රශ්න එන්න පුළුවන් හින්දා. මෙන්න මේ විදිහට අයින් වෙනවා. ඊට පස්සේ මම දැන් කියලා දෙන්නම් ඊළඟ වචනේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා කරන්න ඕනේ මේක උඩ එකපාරක් දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙන උඩ මෙන්න යාගේ ඩොප්ලිකේට් කියලා එකක් මෙන්න මේ වගේ. අන්න ඒක දෙන්න. ඒක දුන්නාම මෙන්න මේ විදිහට අර කලින් වගේම මෙන්න මෙම animation එකක් එක මේක වැටිලා තියෙනවා. දැන් ඔයා කරන්න ඕනි සින්දුවේ ඊළඟ කෑල්ල. ඒ කියන්නේ පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී කියන එක ඔයාලා කොතනින්ද පටන් ගන්න කියලා සිලෙක්ට් කරගන්න. මෙන්න මේ විදිහට. මෙන්න මෙතනින් පටන් ගන්නවා කියලා හිතමු. ඔයා කරන්න ඕනේ මේකට ටච් කරගෙන ඉඳලා මෙන්න මේ විදිහට මේක මේ පැත්තට රදින්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට ප්ලේ වෙලා මෙන්න මේ විදිහට නැති වෙලා ගිහින් ආයෙත් ඊළඟ කෑල්ල පටන් ගද්දි මෙන්න මෙහෙම එනවා. මෙන්න මේ විදිහට. ඔයාට ඊට පස්සේ කරන්න තියෙන්නේ
මේකට ටච් කරගන්න. ටච් කරලා මේ එඩිට් කියන එක දෙන්න. එඩිට් කියන එක දුන්නාට පස්සේ දැන් ඔයා මේ ටික මේ විදිහට මකා ගන්න. මෙන්න මේ විදිහට. එහෙම මකාගෙන ඔයා දැන් මේක ටයිප් කරගන්න ඊළඟ කෑල්ල. මෙන්න මේ විදිහට. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක ලිරික්ස් වැටෙන්නේ කියලා. මෙන්න මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගොඩක් ලස්සනට මේ ලිරික්ස් එක වැටෙනවා. ඔයාලට මේකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්, පාට වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයාලා ඒව ගානට වෙනස් කරගන්න. ඒ වගේම තමයි තව දෙයක් මතක තියාගන්න ඕනි. මම මේ වීඩියෝ එක ලස්සනට හැදුවේ නැහැ. ඔයාලට තේරෙන විදිහට තමයි මම මේ කියලා දුන්නේ කොහොමද මේ විදිහට සින්දුවක් දාලා ලිරික්ස් ඇඩ් කරගන්නේ කියලා. ඊටත් පස්සේ මම ඔයාලට ඊළඟ කෑල්ල දාගන්නේ කොහොමද කියලා දෙන්න. මෙන්න මේ විදිහට. මේකට ටච් කරගන්න. මෙන්න මේකට ටච් කරගෙන මේ ඩුප්ලිකේට් කියනකොට දෙන්න. මෙන්න මේකට. ඒක දීලා ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒකෙත් කොපියක් මෙතෙන්ට එනවා. මෙහෙම ආවම ඒ සින්දුව පටන් ගන්න මෙන්න මෙතනින් කියලා හිතන්න. මෙන්න මෙතනින්. ඔයාලා මේකට ටච් කරලා මේ ඊතලේ මෙන්න මෙහෙම ගෙන ගේන්න මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ මේ කෑල්ල, ඒ කියන්නේ මේ සින්දුවේ මෙන්න මෙතන මේ දාන කෑල්ල මේකට වඩා දිග අඩුණා. මෙන්න මෙතන වඩා දිග අඩුණා. ඔයා කරන්න ඕනි ඒ ඉවර වෙන තැනට මෙන්න මෙහෙම ගිහිල්ලා මේකට ටච් කරලා මේ ඊතලේ මෙන්න මේ පැත්තට ගේන්න. ඊට පස්සේ ඔයා අර කලින් වගේ මෙන්න මෙහෙම ගිහිල්ලා මේක ටයිප් කරගන්න. ඔයාට ටයිප් කරගන්න ඕනේ මොනවද කියලා ඊළඟ වචන ටික. එහෙම ටයිප් කරගෙන ආයෙත් මේ හරි ලකුණ ටච් කරලා ඔයාට බලා ගන්න පුළුවන් මේක මෙන්න මෙතන ප්ලේ වෙන විදිහ වැටිලා තියෙනවා. මෙන්න මෙහෙම. ඔයාට මේ විදිහට සම්පූර්ණ වීඩියෝ එකටම ලිරික්ස් දාගන්න පුළුවන්. මෙහෙම ලිරික්ස් දාගත්තට පස්සේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න විදිහත් මම කියලා දෙන්නම්. ඔයා කරන්න ඕනේ මේ ටික ගානට ලිරික්ස් හදාගෙන මේ කියලා දුන්න විදිහටම මේ හරි ලකුණ දෙන්න. මේ හරි ලකුණ ටච් කරලා ඔයාලට මේ වීඩියෝ එකේ සයිස් එක වෙනස් කරගන්න ඕනි නම් ඔයාලා කරන්න ඕනි මේ කැන්වස් කියන එක දෙන්න. ඒ කියන්නේ මෙතන මේ පළවෙනියටම තියෙන එක දෙන්න. ඒක දීලා ඔයාට කැමති සයිස් එකක් මෙතනින් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මම මෙන්න මේ සයිස් එක දෙනවා. මේක දීලා මේ හරි ලකුණ ටච් කරගන්නවා. එහෙම ටච් කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ක්‍රොප් කියන එකට යන්න. ඒකට ගිහින් අර අතනින් ඔයා දීපු සයිස් එක මෙතනින් තෝරන්න. මෙන්න මේ විදිහට. මම මෙන්න මේක දුන්නේ. මම මේක තෝරනවා. එහෙම තෝරලා මේ විදිහට මේක කැමති ගානකට ක්‍රොප් කරගෙන මේ හරි ලකුණ දෙන්න. ඒක දුන්නාම ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මේක එක්ස්පෝර්ට් කරගත්තාම ගොඩක් ලස්සන වීඩියෝ එකක් විදිහට හදා ගන්න පුළුවන්. ඔයාලා හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එක මම ඉක්මනට ඔයාලට ලිරික්ස් දාන විදිහ විතරමයි කියලා දුන්නේ. ඔයාලට මම කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඒවක් බලලා වීඩියෝ එකක් හදාගෙන මෙතනට ඇවිල්ලා ලිරික්ස් දාගන්න පුළුවන්. එතකොට මේක මීට වඩා ගොඩක් ලස්සනට තියෙනවා. මෙන්න මේ විදිහට. මේ මදාගෙන ඔයා කරන්න ඕනේ මේ සේව් කියන එක දෙන්න. ඒ සේව් කියන එක දුන්නාට පස්සේ මෙතනින් එනවා මෙන්න මේ වගේ සේව් කියලා එකක් ආයෙත් ඒක උඩ එකපාරක් දෙන්න. ඒක දීලා ඔයාලට මේ කැමති රෙසලූෂන් එකක් මෙතනින් තෝරන්න එනවා. ඔයා මෙතනින් කැමති රෙසලූෂන් එකක් දෙන්න. මම මෙන්න මේක තමයි දෙන්නේ. ඒක මෙහෙම දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට ඔයාගේ ෆෝන් එකට සේව් වෙනවා. සේව් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා හදපු වීඩියෝ එක ගොඩක් ලස්සනට හැදිලා තියෙනවා. මම කලින් කිව්වා වගේම මේකෙන් ඔයාලට අදහසක් ගන්න විතරයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ බැලුවාම තේරෙනවා කොහොමද වීඩියෝ එකකට මියුසික් එකක් දාලා එහෙම නැත්නම් තියෙන මියුසික් එකකට ලිරික්ස් දාගන්නේ කියලා. මේකෙදි මම ඔයාලට ෆොන්ට් වෙනස් කරලා ලිරික්ස් දාගන්න විදිහ කියලා දෙන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ෆොන්ට් එකත් වෙනස් කරලා ලිරික්ස් දාගන්නේ කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.